ආයුබෝවන් දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් අදත් ඔබ හමු වන මම රවිශිෂාර මදුවන්ත ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත සෙන්කටකලපුර ඇසල පෙරහර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහර වීථි සංචාරයේ धर्म सन्निवेदने महायतिवरयानन अनुस्मरणे करमिन उन्वहन्सेगेम पूर्वादर्शयक् यथार्थयक् बवट पत्वेयि सिंहानिकाये रोहन पार्श्वे वनवास संघ सभावे दाहत्वन उपसंपदा पुण्य महोत्सवे ते दिनक् पुरा දුටුගැමුණු රජ අනින් කොරෝනාවෙන් වැටෙන බැඳි කතරගම පෙරහර මංගල්‍යයේ දසවන පෙරහරත් වීථි සංචාරයේ සෙන්කඩගලපුර ඓතිහාසික ඇසල පෙරහැර මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රියේ විදි සංචාරය කළා. පෙරහැර මංගල්‍යයේ අද විදි සංචාරය කරන්නේ දෙවන රන්දෝලි පෙරහැරයි. සදාතුක කරඬුව සිංහරාජා හස්තිය මත තැන්පත් කිරීමෙන් අනතුරුව ප්‍රථම රන්දෝලි පෙරහැර ඊයේ විදි සංචාරය ආරම්භ කළා. मियन राजा सह बुर्म राजायन हस्तेन पेरहरहि दैले गमन गत्ता दलदा वीदिय डीएस सेनानायक वीदिय ईएल सेनानायक वीदियन गमन गत पेरहर राज वीदियन इहलट विद गेवदीमेन निमावट पत्तुना දරණාගම කුසලදම්ම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ මෙරට අසරණ ජනතාවට සරණක් වෙමින් සමාජ සත්කාරක ව්‍යාපෘතීන් රැසක් ක්‍රියාත්මක කළේ සැමටම පූර්වාදර්ශයක් ලබා දෙමින් උන්වහන්සේගේ 57 වන ජන්මදිනයේ දිනු ඊයේ දිනේදී බෞද්ධ ආමාද්‍ය ජාලය දරණාගම ප්‍රදේශයේ දරුවන් සිව් දෙනෙකුට වඩා වැඩි පවුලක් සඳහා අංග සම්පූර්ණ නව නිවසක් ඉදිකර පරිත්‍යාග කළේ දරණාගම කුසලදම්ම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ සමාජ මෙහෙවරම පූර්වාදර්ශය කරගනිමින් නායක ස්වාමීන් වහන්සේගේ 57 වෙනි ජන්මදිනයේ යෙදෙන අද මේ පින්වත් දවසේ උන්වහන්සේගේ ගුණ අනුස්මරණය කරමින් අපි බොහෝ පින්කම් සිදු කළා. එහෙමනම් දැන් අපි ඉතාම ගෞරවයෙන් මේ නිවැසියන්ට මේ යතුරු ප්‍රදානය කිරීමේ අවස්ථාවට ඒ
ප්‍රියන්ත මහත්මා මේ නිවසේ ගෘහමූලිකයා ඒ වගේම ඒ ආදරණීය මවතුමිය දරුවන් මේ හැමදෙනාම ඉතාම සතුටින් අද දවසේ මේ අවස්ථාවට සහභාගී වෙනවා ලොකු බලාපොරොත්තුවක් හිතේ තිබෙන්නේ නැති ඉතින් හැමදෙනාගේම බලාපොරොත්තු ඉදිරි අනාගතය වෙනුවෙන් සාර්ථක වෙන්න කියන ප්‍රාර්ථනාව ඇතිව එහෙමනම් නිවසේ අතුර බාරගෙන මේ ඉදිරියට ඔබේ ජීවිතය සාර්ථක කරගන්න අපි ඔබ හැමදිනාටම තෙරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමු හැමදෙනාම සාදුනාද පවත්වලා මේ අවස්ථාවට සහභාගී වෙමු පූජනීය දරණාගම කුසල ධම්මනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ අනුස්මරණය කරමින් අසරණ පවුල් සඳහා නිවාස ඉදිකර දීමේ ව්‍යාපෘතිය ආරම්භ කළේ උන්වහන්සේගේ සමාජ මෙහෙවර අකණ්ඩව පවත්වාගෙන යන වර්තමාන ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධයා මාත්‍යචාලේකරු අධ්‍යක්ෂ පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ පූර්ණ අනුශාසනය සහ අධීක්ෂණය මතයි මෙම නිවාස ව්‍යාපෘතිය ප්‍රථම නිවස ඉදිකිරීම සඳහා පසුගිය දෙසැම්බර් මාස පස්වන දාමුල් ගල තැබුවා මාස 7ක කාලයක් තුල අංග සම්පූර්ණව උසස් අයුරින් නිර්මාණය කළ නිවස ඊයේ බහර කළේ දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් KAD ප්‍රියන්ත කුමාර මහතාගේ පවුල වෙතයි ශ්‍රී ලංකා වාමාන්‍ය මහානිකායේ අධිකරණ සංඝ නායක පූජනීය මකුලෑවේ විමල නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පූජ්‍යපාද බොරලන්දේ වජිරඥාන නාහිමිපාණන් වහන්සේ සහ පූජ්‍යපාද දේදුගල මහින්ද නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ පූජනීය සංඝරත්නය මෙම අවස්ථාව සඳහා වැඩම කළා නිවස පරිත්‍යාග කිරීමෙන් අනතුරුව සංඝගත දක්ෂිණාවක්ද පැවැත්තුණා බෞද්ධයා මාධ්‍යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් සම්මානිත මහාචාර්ය රෝහණ ගරුතර ජ්‍යෙෂ්ඨ උපදේශක නීතිඥ ශෂික ජයතිලක මූල්‍ය සහ පරිපාලන අධ්‍යක්ෂ මහේෂ් ද ආල්බේස් වැඩසටහන් අධ්‍යක්ෂ කල්යාණ අලවත්තේගම ගුවන්විදුලි අධ්‍යක්ෂ සහන් වනිගරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සමගින් එක්වුණා මෙලෙස තවත් අංග සම්පූර්ණ නිවාස රැසක් මෙම නිවාස ව්‍යාපෘතිය යටතේ දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් පවුල් සඳහා ඉදිකර පරිත්‍යාග කිරීමට සැලසුම් කර තිබෙනවා ශාමපාලි වංශික මහානිකායේ ශ්‍රී රෝහණ පාර්ශවයේ වනවාසී සංඝ සභාවේ 17 වන උපසම්පදා පුණ්‍යෝත්සවය අද පෙරවරුවේ අනුරාධපුර මිහිඳු ආරණ්‍ය සේනාසනයේදී ආරම්භ කෙරුණා. ශාමපාලි වංශික මහානිකායේ ශ්‍රී රෝහණ පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් අද උපසම්පදා පුණ්‍ය මහෝත්සවය ආරම්භ කෙරුණා. දිනක්පුරා පැවැත්වෙන මෙහිදී සාමණේර භික්ෂුන් වහන්සේ 33 නමක් උපසම්පදාව ලැබීමට නියමිතයි. මහායාන සම්ප්‍රදායට අයත් විදේශීය භික්ෂුන් වහන්සේ නමක් මෙම පුණ්‍යෝත්සවයේදී තෙරවාදී සම්ප්‍රදාය වැළඳ ගනිමින් උපසම්පදාව ලබා ගත්තා. මීට සමගාමීව දහවල් පූජනීය සංඝරත්නයේ සහභාගීත්වයෙන් පිණ්ඩපාත චාරිකාවක්ද පැවැත්තුණා. කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයට සමගාමීව දසවන පෙරහැර ඊයේ රාත්‍රියේ විදි සංචාරය කළා. සදාතුක කරඬුව මංගල හස්තිරාජයා මත තැන්පත් කිරීමෙන් අනතුරුව පෙරහැර ආරම්භ කෙරුණා. එකල දුටුගැමුණු රාජ ආඥාව පරිදි අකණ්ඩව කතරගම ඇසළ පෙරහැර මංගල්‍ය පැවැත්වීම සම්ප්‍රදායයි. මෙවර රටේ පවත්නා සෞඛ්‍ය හේතුන් සැලකිල්ලට ගනිමින් සීමිත කලාකරුවන් ප්‍රේක්ෂකගේ සහභාගීත්වයෙන් කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ පෙරහැර පැවැත්වීමට පියවරගෙන ඇති අතර පෙරහැර රාජකාරිවල නිරත පිරිස් අතුරින් ආඹුලස්ස තෝරාගත් නියැදි සඳහා PCR පරීක්ෂණ සිදු කිරීමටද පියවරගෙන තිබෙනවා.
එත් සමගින් අදට નિયમિત සුසන්දේශයේ පුවත් විකාශය නිමාවට පත් වෙනවා YouTube සහ සුසන්දේශයේ Facebook පිටු ඔස්සේ දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් ඔබට එක් විය හැකි ඔබ සැමට සුබ රාත්‍රියක් සම්මා සම්බුදු සරණයි